මධ්‍යහන ඔබෙක් වන්නේ අයිතිෙන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමකින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාටලී කොළඹ අපරාධ කොට්ඨාසයට රාජිතගේ සෞඛ්‍ය ගැන තවත් වෛද්‍ය පරීක්ෂණයක්. සයුරේ නීතිය කැඩූ ඉන්දීය දිහිවරෙන් 14ක් නාවික හමුදා භාරයට. ඕස්ට්‍රේලියාවේ ගිනි නිවන ස්වේච්ඡා සේවකයින්ට වන්දි. දේශීය ප්‍රවෘත්ති. හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේ වන විටත් නාරහිම්පිට පිහිටියේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියද රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක් කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවෙන් මාධ්‍ය හමුව මෙහෙයවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වරෙන් තුනිකුත් කර තිබියදී පසුගිය 26 වැනි දින ඔහු නාරහේපීට පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වුණේ. ඒ අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතා 27 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා. රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ කටයුතු කළා. එමෙන්ම ඒ මහතා අධිරුධිර පීඩනයෙන් සහ ආතතියෙන් පෙළෙන බවද රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට රැගෙන යාමේ හැකියාවක් පවතීද යන්න සහ තවදුරටත් ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා බන්ධනාගාර වෛද්‍යවරයක් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ඊයේ නිරීක්ෂණය කළා. එම නිරීක්ෂණයට අදාළ වාර්තාව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලබා දීමට පියවරගෙන තිබෙනවා. එම වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තවත් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත වෙති බැවින් අදාළ පරීක්ෂණ අවසන් වූ පසු එම සෞඛ්‍ය වාර්තාද පරීක්ෂා කර බලා තීරණයක් ලබා දීම අවශ්‍ය බවයි අදාළ වෛද්‍යවරිය සඳහන් කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමේ හැකියාවක් ඇද්ද යන්න පිළිබඳව එම අවස්ථාවේදී තීරණය කිරීමට නියමිතයි. මේ අතර මේ පිළිබඳව මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ වුණා. රාජිත ඇමතිවරයා මම හිතන්නේ මහා චෝදනා ගණනාවක් තිබෙනවා අර මාධ්‍ය හම් පවත්වලා. ඇත්තටම මේ නොකළ යුතු වැඩක්නේ. වෙස් ගන්නවලා තමයි ඒ කරේ. ඉතින් අවසානයේ ඒ අය හිරේට ගියා. නීතිය මම හිතෙන් ක්‍රියාත්මක කරලා එහෙම අකටයුතුකම් කරලා තියෙනවා නම් කවුරු වුණත් කමක් නැහැ. ඔහු අනිවාර්යෙන් තරංගුර ගත යුතුයි. අපිට ආරංචි වුණා ලංකා හොස්පිටල් ආයතනයේට ඩෙනිමක් ගහලා ටී-ෂර්ට් එකක් ගහලා සංග්ලාස් දාලා කැප් එකක් දාලා ස්වරූපය වෙනස් කරගෙන වැස්වලාගෙන රාජසේනාරත් මහත්තයනවා ලංකා හොස්පිටල්. ඒ නේ ඇවිදගෙන රෝද පුටුවකින් නෙවෙයි. හැබැයි ගිහිල්ලා ඇතුළත් වෙන්නේ දැඩි සත්කාර ඒකකයට. හදවත් සත්කාමක් කරන්න ඔන්න මෙන්න වගේ මැරෙන්න ඉන්න ලෙඩෙක් වෙලා දැන් කපාට. එතකොට මේ ෂාරුක් ඛාන්ලා වගේ රඟපාන්න පුළුවන් නළුවෙක් බවට පත්වලා තියෙනවා රාජිත සේනාරත්න. ඉතින් අපිට කියන්න තියෙන්නේ මහත්තයෝ හරි ලැජ්ජයි ඕගොල්ලෝ ගැන. රාජිත සේනාරත්න මැතිතුමා මේ පක්ෂයේ පැරණි සමාජිකයක මහජන පක්ෂය ආරම්භ කරන්න මුල් වුණු කෙනෙක්. හැබැයි අපිට ඇත්තටම ලැජ්ජයි එතුමා අපේ පක්ෂයේ හිටියද කියන කාරණාවත් අපිට දැන් කියන්න බැරි තත්ත්වයකට එතුමා පරිහානියට පත් වෙලා විශාල කඩගාටුවක් තියෙනවා එතුමාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන්. චතුරාර්ය සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා රෝහල තුලට කඩා වැටිලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ට බලපෑම් කරලා තියෙනවා. ඉතින් මේකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කරලා මේ උදවිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට මේ වගේ තත්යකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් දාන බන්ධනාගාර රෝහලට. හැබැයි ධනය දේශපාලන බලය පාවිච්චි කරලා අද මේ වෙනකොට පුද්ගලික රෝහලක සල්ලි ගෙවලා බොහොම සැප පහසු සුවසේ ජීවත් වෙනව ධනය නිසාවෙන්. රාජිත සේනාරත්න අමාත්‍යවරයා ලංකා හොස්පිටල් රෝහලෙන් සොයාගනී කියලා තමයි මාධ්‍යවල පුවත්පත් පළ වුණේ. කියන රාජිත සොයාගැනීමක් කළේ කියන රාජිත හැංගිලා හිටියා කියන කතාව පැහැදිලි. පෞගේ කාලේ බොහොම වීරත්වයක් ආරෝපණය කරගෙන මහා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන හොරකමට වංචාවට දූෂණයට නාස්තියට අකාර්යක්ෂමතාවයට විරුද්ධව බරපතල හඬ නැගුවා තැප්පිලුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පිකර් වනවක මහතා කොළඹ අපරාධ කොට්ටාසයට අද උදෑසන පැමිණියා. ඒ සෑම ඉරුදිනකම කොළඹ අපරාධ කොට්ටාසයේ පෙනී සිටින ලෙස අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. රාජකීය ප්‍රදේශයේදී තරුණයෙකුරි අනතුරකට ලක්කරමින් පලායාම, අදාළ අනතුර සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ අධිකරණය නොමග යැවීම යන චෝදනා යටතේ මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ලැපයක් මත මුදා හැරුණු පාටලි චම්පික රණවක මහතාට සෑම ඉරුදිනකම උදෑසන 10:00-12:00 අතර කොළඹ අපරාධ කොට්ටාසයේ පෙනී සිටින ලෙසයි අධිකරණය නියෝග කළේ. එම නියෝගය අනුව අද උදෑසන කොළඹ අපරාධ කොට්ටාසයේ වෙත පැමිණි මන්ත්‍රීවරයා පැයක පමණ කාලයක් එහි රැඳී සිටියා. අනතුරුව ඉන් පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළද ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ මේ අයුරින්. පස්සේ කියන්න ඒ අධිකරණ ඉස්සරහා තියෙනවනේ අපිව ජනතාවත් අනික් අයත් අපි නිවර්තිකාරෝ කියලා අනාගතය මේව කරයි. ඔය ජඩ මාධ්‍ය මොනව අපි ගැන පැතුරු පක්ෂය තුළ ඇති අර්බුදය විසඳා නොගත හොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නොමැති බව බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අශෝක ධනවංශ මහතා පවසනවා. පාක්ෂිකයින් සියලු දෙනා එක මතයකට පැමිණීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඒ මහතා බලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ. අපේ පක්ෂ තාම මරණ පරීක්ෂණය තිබ්බේ නැහැ. තාම දෙන්න වාද වෙනවා කට්ටිය දෙපැත්තට වෙලා වාද දින වාද වෙනවා ඉඳගෙන මේ මේක උනේ අරක නිසා මේක උනේ මේක නිසා කියලා වාද වෙනවා. කියලා නායකයට කට්ටියක් බයිනවා. චන්දිල්ලු නායකයාට අනිත්ව කට්ටියක් බයිනවා. මේ ඇතුලේ ප්‍රශ්නේ හරියට විසඳ ගන්න බැර නම් එක්සත් ජාතික පක්ෂණ අනාගතයක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මේ දවස්වල රටලුණු එළවලු ගණා. ඒකට හේතුවක් තියෙනවා. අධික වර්ෂාව ඇති වුණාම ඒ වගාබිම් විනාශ වුණාම ගණා. එතකොට අපි කියනවා ඇද්ද වැඩේ ගෝටා වෙයිලා ඇද්ද වැඩේ ඒක හරිද ඉතින් මං අහන්නේ වැස් තමයි ඉතින් මෙහෙම වෙනවනේ ඒක කියන්නේ දැන් මං ඕක කිව්වොත් කිය අශෝක ධනවත්ත් ගෝටාගේ පැත්තට පයින් හදනවත් නැහැ කියලා අපි එහෙම නැහැ හරිද ඊයේ පෙරද ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ගියා මෝටර රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කැලේ එතුමා පෑදලි කරා වැඩපිළිවෙලක් අද Facebook වල සමහර ඒවා දානවා ජනාධිපති එහෙමට යන්න ඕනද කියලා පොයි එක දැක්කත් විවේචනය කරන 70ක් ඉන්නවනේ ඉන්න ජනාධිපති ගියා ඒක හොඳයි චිත්‍රා දිනවා ඒක හොඳයි ඉතින් ඒක හින්දා හොඳ දේ හොඳයි එළඹෙන වර්ෂයේදී ආයෝජන ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. 2020 අපිට තීරණාත්මක වර්ෂයක්. අපේ ආර්ථිකය නැවත වරක් හොඳ අතට ගන්න ආයෝජනය වැඩි කිරීම තුලින් සහ අපේ සියලුම අංශ කාර්යක්ෂම කිරීමෙන් තමයි අපි මේ තත්ත්වයට යන්නේ. ආයෝජකයෝ එන්නේ නැහැ රට සුරක්ෂිත නැත්තම්. එහෙනම් මේ රජයේ එක්තරා ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ රටේ ආරක්ෂාව පිළිබඳව. දෙවෙනි එක තමයි රට පිරිසිදුව තබා ගැනීම. රටේ සෑම අංශයකම කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා කියා සිටියේ. මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ. පසුගිය රජයේ සමයේදී සත්ව ආහාර සඳහා බඩිනකු ආනයනය කිරීමේදී සිදු කර ඇති අක්‍රමිකතා හේතුවෙන් ගොවීන් ගැටළු රැසකට මුහුණ දී ඇති බව සමස්ත ලංකා බිත්තර හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් බිත්තර නිෂ්පාදන මිලද ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පී හැරිසන් අමාත්‍යවරයා මේ බඩිනුගු ආනයනය ෆුඩ් ප්‍රමෝෂන් එක හරහා ගෙන්නන්න තීරණය කළා. මේක තුල සිද්ධ වුණේ ෆුඩ් ප්‍රමෝෂන් එකටත් මුදලක් වෙන් වෙනවා. ඊට පස්සේ මේක ට්‍රේඩර්ස්ලා අතට යනවා. ට්‍රේඩර්ස්ලා අතට ගියාට පස්සේ මිල අද වෙනකොට තුළුවා මධ්‍ය පරිමාණ ගොවීන් ගන්න රුපියල් 85 ගානේ. එතකොට මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ පී හැරිසන් අමාත්‍යවරයා. විශේෂයෙන් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් හදලා ඒක නිවැරදිව කළා. හැබැයි අවසන් මොහොතේ පී හැරිසන් අමාත්‍යවරයා නතර කළා නැවත ෆුඩ් ප්‍රමෝෂන් කාරහ ගෙන්නන්න අවසර දුන්නා. සාමාන්‍ය බඩේරුක පිටරටින් එන්නේ රුපියල් 51කට විතර. එහෙමනම් මේකල රුපියල් 4ක් විතර තියා ගන්නවා. එතකොට 55යි. ට්‍රේඩර්ස්ලා හරහා 85 ගානේ විකුණනවා. එතකොට කෝටි කීයක් ලාභයක් වවුන් ලබනවද? මේ අහිංසක ගොවිය සූරාකන එක තමයි මේකෙන් කරන්නේ.
මේ මොහොතේදී ඇත්තටම ලංකාවට බඩරිනු ටැංකි 140ක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ටැංකි 29ක් සමස් ලංකා බිත්තර නිෂ්පාදනය සංගමයට දෙන්න කියලා ලිඛිතව අමාත්‍යංශය හරහා යම් යම් තීන්දුව తీරන අරන් තියෙනවා. ඒත් කාගේ හෝ අදෘශ්‍යමාන හස්තයක් විසින් මේක නතර කරලා තියෙනවා. ආපු 140න් 29ක් අපට නැහැ. අර ඉතුරු ප්‍රමාණයත් ලංකාවට සංසරණය නොවන හේතුවට අද බඩරිනු කිලෝ එක රුපියල් 89ට විකුණන තත්වයකට පත් වෙලා තියෙනවා. ට්‍රේඩර්ස්ලා තුන් දෙනෙකුට තමයි මේකේ මේ බලේ පවර්ලා තියෙන පොට් ප්‍රොමෝෂන් එක හරහා. ඒක එතන සිද්ධ වුණේ හිටපු බී හැරිසන් කියලා අමාත්‍යවරයා. අතයඩින් කොමිස් අර ට්‍රේඩර්ස්ලා තුන් දෙනාට තමයි මේ බඩරිනු ටික ආනයනය කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. මේ රට ඇතුලේ බඩරිනු ඒකාධිකාරයක් හදලා තියෙනවා. මේ බිත්තරේ නිෂ්පාදන වියදම් වැඩි වෙන්න එකම හේතුව මේ බඩිරුගේ මිල වැඩි වීම නිසා බිත්තරයක් දැන් නිෂ්පාදනය කරන්න 15.80ක් යනවා. ඉදිරි කාලය තුලවත් අපිට මේ ඉරුමු ටික ලැබුණ නැත්නම් ඉදිරියේ බිත්තර මිල වැඩි වෙන එක ඉතින් අපිට ඒක නවත්තන්න බෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ වරායේ තියෙන ඉරුමු ටැංකි 29 ගොවියට රුපියල් 58 ගානේ දෙන්න කියලා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝනය කරමින් දෙහිවර කටයුතුවල නිරත වූ ඉන්දීය දෙහිවරයන් 14 දෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. ඩෙල්ෆ් දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මොවුන් මසුන් අල්ලමින් සිට ඇත්තේ සැකකාර ඉන්දීය ජාතිකයින් වයස අවුරුදු 20ත් 70ත් අතර පසුවන බවයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණේ. එහිදී සැකකරුවන් සතුව තිබේ ට්‍රෝලර් යාත්‍රා තුනක්ද නාවික හමුදා බහරයට ගෙනුණා. මෙම සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා යාපනය සහකාර දිහිවර අධ්‍යක්ෂ වෙත බහර දීමට නියමිතයි. නාවික හමුදා අකණ්ඩ මුර සංචාර හේතුවෙන් මෙවන විට ඉන්දීය දිහිවර යාත්‍රා මෙරට මුහුදු සීමා මාර්ග උල්ලංඝනය කිරීම අවම මට්ටමක පවතින බවයි නාවික හමුදා මාධ්‍ය සඳහන් කළේ. නව රජයේ පළමු විදේශ ආයෝජනය ඇමරිකා ඩොලර් මිලියන 250ක මිශ්‍ර ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව මුදල් සහ ආර්ථික ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ශ්‍රැංගිලා හෝටලයේ අතර පිහිටි අක්කර 3ක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කෙරෙනවා. විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මේ තුළින් මහල් 30ක වාණිජ කුළුණක් ඉදිකිරීමට යෝජිතයි. නව නිවාස ඒකක 700ක්ද ස්ථාපනය කරනවා. මේට අමතරව සිල්ලර සහ ආහාර වෙළඳසැල් සඳහාද ගොඩනැගිල්ල තුළ පහසුකම් පවතිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩින්ග් සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හිමි වුණා. මෙම ආයෝජනය සඳහා ළඟදීම අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදන මත ලබා දීමට නියමිතයි. එහිදී බදු කුලිය ඇමරිකා ඩොලර් මිලියන 43ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නිදහස් උත්සවයේදී ජාතික ගීය එක් භාෂාවකින් ගායනා කරන බවට වගකිව යුතු කිසිදු පුද්ගලයෙකු ප්‍රකාශ කර නොමැති පසුබිමක දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ සංවාදයක් ගෙන එන්නේ ජාතින් අතර ගැටලුවක් ඇති කිරීමේ අරමුණෙන් බව රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා ප්‍රකාශ කරනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මම දැක්කේ නෑ අතිගරු ජනාධිපතිතුමාවත් ගරු අගමැතිතුමාවත් එහෙම නැත්නම් රාජ්‍ය පරිපාලන ඇමතිතුමාවත් කිසිම තැනක මේ වෙනතුරු ලබන නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගායනේ එක භාෂාවකින් කියලා තියෙනවා. කිසිම තැනක එහෙම නිල ප්‍රකාශයක් කරලා නැහැ කවුරුවත්. හැබැයි එහෙම තියෙද්දී දමිළ මන්ත්‍රීවරු කොහරි එළම විසින් නිර්මාණය කරගත්ත ප්‍රවෘත්තියක් උඩ දැන් ලොකු සංවාදයක් පටන් අරන් තියෙනවා. මේ දමිළ භාෂාවෙන් ජාතික ගී ගායනා කරන්නේ නැහැ කියන කාරණයක් මතු කරගෙන. ඉන්දියාවේ කතා කරන භාෂා 738ක් තියෙනවා. කවුරුවත් ඉන්දියාවේ ජාතික ගීය තමුන්ගේ භාෂාවෙන් ලියලා කියන්න උත්සාහයක් දරලත් නැහැ, දරන බවක් පේන්නෙත් නැහැ. මම හිතන්නේ මේක ගැන මහා වාදයක් තියන්න ඕන දෙයක් නෙමෙයි. මේ අනවශ්‍ය විදියට සිංහල දමිළ ජනතාව අතර අලුත් ප්‍රශ්නයක් හදන්න තමයි මේ ජාතික ගීය ඇදගෙන ඉන්නේ. අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ජාතික ගීයක් හදපු තැන ඉඳලම ඒ කවුරු ඒක කොහොම කරත් ඒකේ වුවමනාව තිබ්බේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු බෙදා. ඒ සමන් නැවතත් උතුරේ අපේ සහෝදර මන්ත්‍රීවරුන් මතක් කරන්න කැමති. මේ රට තුල සිංහල දමිළ මුස්ලිම් මේ සියලු මිනිස්සු එකට සහෝදරත්වෙන් ජීවත් වෙන්න අවශ්‍ය පරිසරයේ සංහිඳියාව හදන්න ඕන වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා ජාතීන් අතර විරසක හදන්න එපා කියලා.
පහසුකම් අඩු පළාත්වල දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. දුඩන් දූබ මොරකොළ ගංගාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියා. ඉදිරි කාලෙදී විශ්වවිද්‍යාල ප්‍රවේශය පහසුකම් අඩු පළාත්වල දරුවන්ට වඩා පහසු කරන්න අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව තමයි දැනට දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ප්‍රවේශය පාසල් පාදක ක්‍රමයක් හරහා පාසල් වර්ගීකරණයෙන් තී කරන්න අපේ අධ්‍යාපන ඇමති ඩලස් දලහප්පෙරුම් මැතිතුමා තීන්දුව කරලා තිබෙනවා. ප්‍රධාන පාසලකින් විශ්වවිද්‍යාල යනවට වඩා ගොඩක් අඩු ලකුණු ගණනකින් උසස් පෙළ හදාරලා පළාතේ තියෙන වෙනත් පාසලකින් හරි විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය පහසුකම සැලසෙනවා. ලෝකේ දැනුම දෙගුණ වන යුගයක්. දරුවා දැනුම අතින් ඉතාම ඉහළට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි කාටවත් ඒ ගැන සතුටක් නැහැ. විශාල තරඟයකට දරුවා මැදි වෙලා දරුවාගේ ළමා කාලය විශාල කොටුවීමකට හිර වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා දරුවෝ මේ තත්ත්වේ මුදව ගන්නට අවශ්‍යයි. අපේ සමාජ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක 1ට තියෙනෙත් අධ්‍යාපනය, අංක 2ට තියෙනෙත් අධ්‍යාපනය, අංක 3ට තියෙනෙත් අධ්‍යාපනය අධ්‍යාපනයේ වෙනුවෙන් සුවිශේෂී ආයෝජනයක් ඉදිරි වසර පහක කාලය තුළ කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලාගෙන ඉන්නවා. ප්‍රවීණ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදකයෙකු බෙවිල් පල්හෙවඩන මහතා අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතා 72 දිවියේ පසු වුණේ. 1973 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස සේවයට බැඳුණු බෙවිල් පලිහවඩන මහතා ITNUSේ ප්‍රචාරය වූ ෆෑන් ක්ලබ් වැඩසටහන මෙහෙයවමින් ජනප්‍රසාදයක් දිනාගත්තා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වූ බෙවිල් පලිහවඩන මහතා කලක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේද සේවය කළා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ නොවිසිඳුණු ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දෙන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය එම අදහස් පළ කළා. සමෘද්ධි කළමනාකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණා. කාඩර් එකක් හදලා විභාගයක් තියලා තීරණ ටිකට දෙන්න වෙනවා. ඒතර ඒකට ස්ටෙප් එකක් විදිහට මට හිතෙන්නේ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටියක් දාලා දැන් ප්‍රශ්නේ දන්න කෙනා මෙතුමනි. හරිද? මෙතුමව සතියකට සැරයක් හම්බෙන්න ඕගොල්ලෝ. සමෘද්ධි කළමනාකරුවන්ගේ උසස් වීම පසුගිය කාල සීමාව තුළ ලබා නොදුන් බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්නා. උසස් වීම ලබා දීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කර අනුමත ක්‍රියාවලියට අනුව හැකි ඉක්මනින් උසස් වීම ලබා දීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. මිරිනා සුමතිපාල මහත්මියගේ 3 ගුණානුස්මරණය වෙනුවෙන් පවත්වනු ලබන මිරිනා මාතා පොත් ප්‍රදාන උත්සවය කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වුණා. මෙම වැඩසටහන යටතේ පාසල් දරුදරියන් 500 දෙනෙකුට පාසල් පොත් කට්ටල සහ මුදල් වවුචර ලබා දීමට කටයුතු කෙරුණා. මෙම අවස්ථාවට තාක්ෂණ සහ නව උත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මොරටුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය එම විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ කුලපති මහාචාර්ය KKYW පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන සහ පර්යේෂණාංශයේ විශිෂ්ට දක්ෂතා දක්වූ ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 196 දෙනෙකුට ත්‍යාග පිරිනැමුණා. මෙම අවස්ථාවට මහාචාර්ය දමින් දලහකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. රාමඤ්ඤ මහානිකායේ අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි රාමඤ්ඤ මහානිකායේ උපාධ්‍යාය තනතුර සඳහා වරකාපුල ශෛලමාලකාරාමාධිපති පූජ්‍ය එප්පල දමින්ද ස්වාමීන් වහන්සේ පත් කෙරුණා. අදාළ අක්තපත්‍ර ප්‍රධානය අතිපූජ්‍ය මහාචාර්ය වරකාගොඩ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඩෙංගු පාලනය කිරීම සඳහා පරිසරයේ සුරකිමුමයින් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ඩෙංගු නිවාරණ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය බලකාය එක්ව සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. එහිදී අත්පත්‍රිකා බැනර් ප්‍රදර්ශනය සහ වීදි නාට්‍ය මගින් ජනතාව දැනුවත් කෙරුණා. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය GM මාලා පෙරේරා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. නව වසර සඳහා රජයට සහ ජනතාවට සෙත්පතා මෙරට පිපෙන මල් වර්ග දහසකට ආසන ප්‍රමාණයක් පූජා කිරීමේ පින්කමක් මීරිගම ගස්පේ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ විහාරාධිපති පූජ්‍ය ගස්පේ සද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම දුර්ලභ මල් අතරට දියේ සහ ගොඩබිම පිපෙන වනමල් වර්ග දහසකට ආසන ප්‍රමාණයක් පූජා කිරීම විශේෂත්වයක්.
උඩුමුල්ල ප්‍රදේශයේ බැංකු වහන්දිය සුසාන භූමියේ තාප්පය සිතුවම් ඇඳ අලංකාර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. ප්‍රදේශයේ තරුණ පිරිස එක්වයි මෙම අලංකරණ කටයුතු සිදු කරන්නේ. ජීවිතයේ යථාර්ථයේ පිළිබිඹු වන සිතුවම් ඊට එක් කර තිබෙනවා. ඒ සමගින් අයිතින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk